කමර්ෂල් බැංකුවේ පවර් බෝනස් එකේ මනි සේවිංස් කරන්න. බන්දුලාල් බණ්ඩාරගොඩ මන්තුමාගේ දිවුරුම් දීම. බන්දුලාල් බණ්ඩාරගොඩ වන මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රක්ෂාකට අනුගමනය කරන බවටද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු හරීන් ෆර්නාන්ඩු මහතා සහ ගරු මනුෂ්‍ය නානායක්කාර මහතා එම පක්ෂයෙන් පහ කිරීමට එරෙහිව උන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන ලද පෙත්සම් 2024 අගෝස්තු 9 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් දෙන ලද තීන්දුව ප්‍රකාරව නිෂ්ප්‍රභ කර ඇති බැවින් 2024 අගෝස්තු 9 වන දින සිට මෙම පාර්ලිමේන්තුවේ මන්ත්‍රී දුර එකක පුරප්පාඩු ඇති වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු විපක්ෂයට එක්වීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. ලබන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහත්මයා සහාය පළ කිරීම මාගේ ඒකායන බලාපොරොත්තුවයි. රාජ්‍ය විනාශ කරගෙන යන වත්මත් පාලනය කොන්දේසි විරහිත පරාජය කළ යුතුයි. ක්‍රම සහ විධි පිළිබඳ කාර්ය සභාවේ වාර්තා පුරපත් දෙපාර්තමේන්තුවේ අය නොකර ගන්නා ලද බදු ප්‍රමාණය රුපියල් බිලියන 7.9ක්, WM මෙන්ඩිස් සමාගම රුපියල් බිලියන 3.447ක්, වයඹ ඩිස්ටිලර්ස් රොයල් සිලෝන් සමාගම රුපියල් මිලියන 560ක්, වයඹ ස්ප්‍රීතු රුපියල් මිලියන 281ක්, ග්ලෝබ් බෙන්ඩර්ස් රුපියල් බිලියන 1.148ක්. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. මැකලම් බ්‍රුවරිස් රුපියල් මිලියන 619ක්, කළුතර සම්පකාර ඩිස්ට්‍රිලර්ස් රුපියල් මිලියන 17ක් හැටියට තියෙනවා. මේ අයට නිරන්තරයෙන්ම දැනුම් දුන්නා මේ අයගේ බලපත්‍ර නතර කරලා මේ බදු මුදල් අය කර ගැනීමට ක්‍රියා කරන්නේ කියලා. නමුත් සුරාපත් දෙපාර්තමේන්තුව කියනවා මුදල් අමාත්‍යාංශයෙන් නිශ්චිත නියෝගයක් සඳහා පැනවිලා නැති නිසා ඒ කටයුත්ත කරන්න බැරි බව. රජයේ මුදල් පිළිබඳ කාර්ය සභාවේ වාර්තාව ගරු පාටලි චම්පික රණවක මැතිතුමා. මේ සුරාබදු පනත යටතේ ඉදිරිපත් කළ තියෙන නව රෙගුලාසි අලුත් සුරාබදු විකුණුම් මධ්‍යස්ථානයක් සිදු කිරීමට අවශ්‍ය කරන නව රෙගුලාසි තමයි මෙහි තියෙන්නේ. මේ රෙගුලාසි ගැසට් කරලා තියෙන්නේ මේ වසරේ ජනවාරි මාසේ. මේ ඇවිල්ලා තියෙන්නේ අගෝස්තු මාසේ. ගැසට් එක ගහලා පාර්ලිමේන්තුවට ගේන්න 6 මාසයකට අධික කාලයක් ගිහින් තියෙනවා. ගැසට් එක ප්‍රසිද්ධින ක්‍රියාත්මකයි. මේ යටතේ බලපත්‍ර 98ක් මේ වෙනකොට නිකුත් කර තිබෙන බව සුරාබදු කොමසාරිස් කියලා තියෙනවා. මේක අද පාර්ලිමේන්තුවේ සම්මත නොවුනත් මේ දීපු බලපත්‍ර වලට මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ආගමන පනත් කෙතුම්පත අපි කාර්ක සභාවේ සාකච්ඡා කරලා අනුමත කළා. මේ වෙන විට පාස්පෝර්ට් එකක් ගන්න ශාල කාලයක් ඉන්න වෙනවා. සමහරට දිනයක් ගැන අහන්නවත් පුළුවන් කම නැහැ කියන එක තමයි ජනතාව කියන්නේ. දිගින් දිගටම කිව්වා ආගමන විකුණන දෙපාර්තමේන්තුවට මේ ඉල්ලන ඉල්ලුමට සැපුමක් කරන්න බැරි හේතුව. ඒගොල්ලෝ කියනවා ඊ පාස්පෝර්ට් එකක් හදනවා ඒ නිසා සීමා කරලා තියෙනවා. ඒක දැන් අවුරුද්දක් දෙකක් තිස්සේ කියනවා ගරු කතානායකතුමනි. ඒක හදනකම් යම් වැඩපිළිවෙලක් හදන්න මේක ක්‍රමානුකූලව ඊට පස්සේ කියනවා ඒක ගන්න ගියාම ආයුර්වේදමයි. මං කොහොිතින් ජනතාව කැමති නම් වියදමක් දරන්න ගරු කතානායකතුමනි. ඉතින් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ නේ. මේ ආගම නියෝජන දෙපාර්තමේන්තුවට අදාළ නැහැ නේ. යම් කිසි දෙයක් කරන්න නීති අනුකූල බාධාවක් තියෙනවා නම් විතරයි ඒගොල්ලන්ට තියෙන්නේ ඒක ප්‍රමාද කරන්න. නමුත් එහෙම කිසිදු බාධාවක් නැතුව මේගොල්ලෝ මේ හිතලු තියාගෙන මේ කාලට මේක කරනවා කියලා අර මිනිස්සු රස්තියාදු කරන එකෙන් වෙන්නේ ඒ මිනිස්සු රස්තියාදු වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් මේ මිනිස්සු දුක් විඳිනවා. අනිත් අතෙන් මේ මිනිස්සුන් විවිධ අයතා ගනුදෙනු කර දූෂණ විශාල වශයෙන් සිද්ධ වෙන මුදල් ලක්ෂ ගණන් ගෙවන්න හදනවා මේ මිනිස්සු යම් යම් දේවල් කරන්නේ. මිනිස්සේ රටට විදේශ විනිමය ගේන්න විදේශගත වෙන්න හදන වෙලාවේ පාස්පෝර්ට් එකක් දෙන්න බැයි නේද? ඒ ආයතනයේ රේල්නේ රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.